විශේෂයෙන්ම අප්‍රේල් 21වෙනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපි චෝදනා කළා ෂඩ් බදුරුදීන් අමාත්‍යවරයාට, හිටපු අමාත්‍යවරයාට, ඒ වගේම අසාසාලි ආණ්ඩුකාරවරයාට, හිටපු ආණ්ඩුකාරවරයාට, ඒ වගේම හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයාට අපි චෝදනා කළා. ඒ වගේම මුස්ලිම් කටයුතු අසහා තැපල් අමාත්‍යවරයාට, හලීම් අමාත්‍යවරයාටත් අපි චෝදනා ඉදිරිපත් කළා. ඒ චෝදනා සම්බන්ධව චෝදනා 14ක් සම්බන්ධව පැමිණිලි 14ක් අද තිබුණ අපට CID එකේ විමර්ශනයට ගත්තා. අද මූලික කටයුත්තරයක් දුන්න පැය 4ක වැඩි කාල සීමාවක් ඒ කටයුත්තරය අපෙන් ගත්තා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉතාමත්ම විධිමත් පරීක්ෂණයක් සිද්ධ වෙයි කියලා ඔවුන්ට විරුද්ධව, ඔවුන් තස්ත්‍රවාදීන්ට අවශ්‍ය ඉඩකඩ හදා දීපේක සම්බන්ධව, ඊට අදාළ වන මගහසර ලබා දීම සම්බන්ධව, සහ තස්ත්‍රවාදී වැපිරෙන්න අවශ්‍ය කරන වටපිටාවක් හදලා දීලා මේ රට ඉතාමත්ම අවාසනාවන්ත ඉරණමකට තල්ලු කිරීම සම්බන්ධව රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා ඇතුළු මේ ආණ්ඩුකාරවරු, මේ අමාත්‍යවරු පැහැදිලිව වක් කියන්නට ඕන. ඒකේ මහා මොලකරු හැට අපි හැමෝම දැක්කට යම් යම් පුද්ගලයන් හැටියට දැක්කහම පස්සේ සහරාල්ලා, හැබැයි ඒ සහරාල්ලගේ පිටිපස්සේ යට වැඩ කටයුතු කළේ රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරු වගේ ආණ්ඩුකාරවරු සහ නිකුත් අය. ඒ සම්බන්ධව අපේ චෝදනා තිබ්බේ, චෝදනාද ඉදිරිපත් කරා, විශේෂයෙන්ම අද කට උත්තර ඉදිරිපත් කරා CID එකට. මම හිතන්නේ FCID එකට අපි කට උත්තර දීලා තියෙන පැය 15කට වඩා කාල සීමාවක් දවස් 4ක්. ඒ වගේම අද CID එකට කට උත්තර දුන්න, දැන් අපෙන් කට උත්තර අප්‍රමාණ ප්‍රමාණයක් අරන් තිනවා. මම හිතන්නේ දැන් විමර්ශන කටයුතු කරලා වහම් මේ පුද්ගලයන් අත්අඩංගුවට අරන්, අමාත්‍ය ධූර දෙන්න නෙවෙයි දැන් තියෙන්නේ, වහම් මේ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න. ඒ අත්අඩංගුවට අරන් ඒ පුද්ගලයන්ට දඩුවම් පැමිණීමයි මූලික වශයෙන් තියෙන්නේ. දැන් කියනවා රවුෆ් හකීම් මහත්මයා ISIS නෙවෙයි මේ කටයුත්ත සිද්ධ කළේ, පහළ කොටසක් හිටියා, අදුෂ්‍යමාන කොටසක් හිටියා, දන්නේ නැති කොටසක් හිටියා කියලා කතාවකුත් කියනවා. විශේෂයෙන්ම රවුෆ් හකීම් මහත්තයට කියන්න තියෙන්නේ, රවුෆ් හකීම් මහත්තයලා මේ පරිශන කටයුතු නැත්තම් මේ තියෙන තත්ත්වයන් වෙනස් කරන්න හදනවා, වෙන මතවාද ගේන්න හදනවා. ඒක රජයේ මතවාදී හැට අපි දකිනවා, රනිල් වික්‍රමසිංහ මහත්තයගේ මතවාදී කියලා අපි දකිනවා. විශේෂයෙන්ම ISIS කණ්ඩායම් මේ රට තුළ සැරිසැරීම් පිළිබඳව බුද්ධි විමර්ශන තොරතුරු මේ රටේ හෙළි කරලා තියෙනවා. එතන සහරාල්ල කටයුතු කරේ මොන විදිහට කියලා තොරතුරු එලා තියෙනවා. දැන් අදත් මේ ස්ථානයේ පරිශන කටයුතු සිද්ධ වෙනවා, විශේෂයෙන් ප්‍රශ්න කිරීම සිද්ධ වෙනවා, වෙන රටවල් වල ඉඳලා ඒ ගනුදෙනු සිද්ධ කර පුද්ගලින් සම්බන්ධව. ඉතින් මේ නියම පරිශන කටයුතු සිද්ධ වෙන අවස්ථාවේ රවුෆ් හකීම් අමාත්‍ය, මේ හිටපු අමාත්‍යවරු ඇමතිකම් අරන් කොහොමද මේ කට්ටිය වැඩ කටයුතු කරන්න කියලා ප්‍රශ්නයක් අපිට තියෙනවා. ISIS මේකට වග කියන්න ඕනද නැද්ද කියන එක සම්බන්ධව දැන් එයා තමයි තීන්දුව කරන්නේ. තාටික්කලක් යනකොට මල්ලේ මුකුත්ම නැති වෙන මට්ටමක්පත් වෙනවා. ඉතින් ඒක නිසා වහම් වගකීමෙන් කියා සිටිනවා මේ රටේ අවසානට අර අපි ගහිනුත් ඇටලා ගොනත් ඇල්ලා මට්ටමටපත් කරන්න තමයි මේ හදන්නේ. ඒක ඉතාමත්ම මේ තිර රචනයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. නිසා මේ මෙවැනි ප්‍රකාශ කිරීම වහම තස්ත්‍රවාදයට උඩගෙඩි දීමක් හැට අපි දකිනවා, තස්ත්‍රවාදී ව්‍යාප්තවාදයට උඩගෙඩි දීමක් හැට අපි දකිනවා.